ලංකා ප්‍රීමියර් ලීග් 2022 එක්ව ජයගමු. දැන් ඔබතුමා ඊයේ ප්‍රකාශයක් කරා ලබන අවුරුද්දේ පැය 10ක් විතර මේ විදුලි කප්පාදු කර යන්නේ කියලා ගල්ලකුරු ගෙන්නන්න පෙමාදුණු. දැන් ඔබතුමාද මාධ්‍යම අත්තිරල් කියන ඔබතුමා කරපු ප්‍රකාශය අසත්‍යයක්. ඒ වෙනුවෙන් ඉදිරි ගියා මාර්ග ගන්නවා කියලා. නීතිමය ගියා මාර්ග ගන්නවා කියලා. ඔබතුමා මොකද මේ සම්බන්ධව? ඔව් ඇත්තටම නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක ගන්න තියෙන හැකියාව පිළිබඳව සොයා බලන එක ඉතින් එතුමගේ කාර්යයක්. මම ප්‍රශ්නේ තියෙන්නේ මම මේ ප්‍රකාශය සිදු කළේ ගල්ලන්ගුරු වල අවස්ථාවේ කලට වෙලාවට ගල්ලන්ගුරු ගෙන්වා ගැනීමේ අවස්ථාවේ මම පෙන්වා දෙන්න උත්සාහ කළේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී. මොකද ඇත්තටම අපි 21 සහ 22 වර්ෂය සඳහා ගෙන්වපු ගල්ලන්ගුරු අපිට ලබා දීපු ගල්ලන්ගුරු තොගය පැහැදිලිවම 20යි 22 සැප්තැම්බර් වෙනකොට අවසන් වෙන්න ඕන මෙන්න තිබුණා. මොකද මේ අවස්ථාවෙත් අපිට යම් සැකයක් තිබුණා. ඒ වෙනකොට ගෙන්න ගන්න මොකද සැප්තැම්බර් වල වාරකම් කාලය අවසන් වුණා. ඊට පස්සේ තමයි ආරම්භ වෙන්නේ ගල්ලන්ගුරු ගෙන්නා ගැනීමේ කාලය. ගෙන්වා ගත හැකි ගෙනල්ල ගොඩබා ගත හැකි කාලය. ඒ කියන්නේ සැප්තැම්බර් 15 ඉඳලා ආයි ලබන අවුරුද්ද අප්‍රේල් මාස වෙනකම්. ඒතර ඒ කාලය තුළට නැවු 38ක් ගෙන්න ගන්න ඕන. කොහොමද? ඔක ප්‍රායෝගිකව ඉතාලා ටිකක් අපහසු කාර්යයක්. මොකද ගල්ලන්ගුරු ටික ගෙන්න ගියාම නොයෙකුත් ප්‍රශ්න. අපිට ටෙන්ඩර් කරන්න ඕන. දැන් පහුගිය කාලෙ අපි දැක්ක ටෙන්ඩර් කරාම යම් පාර්ශවයක් මැදිහත් වෙලා ටෙන්ඩර් අවලංගු කළා. ඒ වගේ ප්‍රශ්න තිබුණා. ඒ වගේම දැන් පහුගිය දවස්වල ගල්ලන්ගුරු වරායට ගෙනෙද්දී ඒ වරායට ගේන කෝච්චිය රේල් පැනලා ඩිරේල් වෙලා මේ ඒක ප්‍රමාදයක් වුණා. ඒ වගේ නොයෙකුත් බාධාවන් වලට අපිට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක අපිට හරියට කියන්න බෑ මොනවද අපිට වෙන්නේ කියන එක. ඒ හින්දා අපේ වගකීමක් තියෙනවා. මේ පුළුවන් හැකියතාක් වේලාසනින් මේ ගල්ලන්ගුරු නැව් 38 මේ ගල්ලන්ගුරු නැව් 38 ගෙන්වා ගැනීමේ වගකීම අපිට තියෙනවා. මොකද අපි නෙවෙයි ගල්ලන්ගුරු ගේන්නේ ගල්ලංකා කෝල් සමාගම වෙනත් පාර්ශවයක්. ඉතින් අපිට තියෙන්නේ මේ ගල්ලන්ගුරු ගෙනල්ලා දුන්නොත් විදුලි නිෂ්පාදනය කිරීම. අපි දන්නවා දැන් උදාහරණයක් විදිහට වෛද්‍යවරේ රෝහලක බෙහෙත් නැත්තම් ඒ නැතිකම කියන්න ඕන වෛද්‍යවරයා රෝහලේ. එහෙම නැතුව රෝගියා ඇවිල්ලා බෙහෙත් තුන්ඩුව ලියාගෙන ගියාම බෙහෙත් ගන්න විදියක් නම් දැන් බෙහෙත් නැහැ කියලා ඒක අහන්න තියෙනවා නම් ඇත්තටම මේ වෛද්‍යවරයා තමයි වග කියන්න ඕනේ. මොකද බෙහෙත් ගෙන්වා ගැනීමේ වගකීම තියෙන්නේ වෛද්‍යවරයා. නැත්තම් රෝගියාට බලපාන එක රෝගියන් මැරෙනවා. ඉතින් ඒ වගේ තමයි දැන් විදුලි ඉංජිනේරු ශ්‍රේෂ්ඨයේ ලංකා විදුලි මණ්ඩලයේ ඒ වගකීම තියෙනවා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය කරන ඉන්ධන ටික ගෙන්වා ගැනීමේ වගකීම තියෙන්නේ අපිට විදුලි ඉංජිනේරු විතරයි. ඉතින් ඉංජිනේරු සංගමයේ හැටියට තමයි ඒවා පෙන්වා දෙන්නේ. ඉතින් ඒක පෙන්වා නොදුන්නොත් මේකේ වගකීම අපිට පැවරෙනවා. අපි කිව්වේ නැහැ කියන එක බොහෝ විට අපට සමාජ මාධ්‍ය වලින් දෝෂාරෝපණය කරනවා. අපි කවි වේලාසනින් කිව්වේ නැහැ කියන එක. ඒක කිව්වලා නැතුව අපි කිව්වම වෙන්නේ ඒ වගකීම්තු නිලධාරීන් බලධාරීන් දේශපාලඥයන් උනන්දු වෙලා ඒක ගෙනත් දෙන්න ඕනේ. ඒක එහෙම ගෙනත් දුන්නාම අර එතකොට අපි එහෙම කී කරලා දුන්නාම අපි පාරිභෝගිකයෙකු දුක් විඳින්නේ නැහැ. ඒක අපි කියන්නේ. අපි ඉතින් අපි මෙහෙම කිව්වට පස්සේ ඒක අපට එරෙහිව නීත්‍යානුකූල කටයුතු කරන්න එනවා නම් ඒ දේශපාලඥයන්ට මට තේරෙන්නේ නැහැ මොකද්ද තියෙන දැනුම කියන එක. මොකද අපි වෘත්‍රිකයෝ අපේ රාජකාරී ඒගොල්ලන්ට කරන්න බෑ. දැන් මට විදුලි ඉංජිනේරුවෙක් විදියට මට ඉගැන්වුවේ මගේ මහාචාර්යවරු විශ්වවිද්‍යාලයේ. ඉතින් ඒ මහාචාර්යවරු උගන්වපු එක මම පාවිච්චි කරලා වෙලා කලට වෙලාවට ඒ දේ සිදු නොකරනවා නම් මගේ යන්නේ ඉංජිනේරු වෘත්තියෙන් ඇති වැදගත්කම මොකද්ද? මගේ රටේ මහජනතාව මට ඉගැන්වුවා නම් මම ඒක ප්‍රකාශ කරන්න ඕන. පැහැදිලිවම මහජනතාව සේවයක් මම කරන්නේ. මම කරන මම ලබා ගන්න වැටුපට මම ඒ දේ පැහැදිලිව කරන්න ඕන. වෘත්ති සමිතියකින් ආකාරයෙන් හරි වෘත්ති සමිතිය හරහරි මම ඒක කරන්න ඕන. ඔබතුමාගෙන් තාමත් කියාමාර්ග අරගෙන නැද්ද මේ ගල්ලන්ගුරු නැවට ගේන්න අමත්තන්සේ? දැන් අපි අපේ වාරකම් කාලය අවසන් වුණා සැප්තැම්බර් 15 ඉඳලා. මේ වෙනකොට ගල්ලන්ගුරු නැව් ආවේ 5යිනි. එතකොට දැන් බලන්න සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාස 3ක් ගත වෙලා 15 වෙනකොට. ඒ කියන්නේ මාස 3ට නැව් ඇවිල්ලා තියෙන්නේ 5යි. එතකොට තව ඉතුරු වෙලා තියෙන මාස කීයද අපිට බලන්නකෝ. දැන් අපි තුමු අද 15යි කියලා දෙසැම්බර්. එතකොට දෙසැම්බර් 15 ඉඳලා අප්‍රේල් 15 වෙනකොට තව මාස 3-4යි. එතකොට උපරිම වශයෙන් අපිට ගෙන්න ගන්න පුළුවන් නැව් මාසයකට 6ක් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැත්තම් මම මේ කියන්නේ නැව් 24යි. එතකොට දැන් 38ක් තියෙන්න ඕන තැනට නැව් දැන් 5යි ගෙනල්ලා තියෙන්නේ. එතකොට ඉතුරු ටික අපි ගෙන්න ගන්න අපිට කාලයක් නැහැ. එතකොට අපි ඔය එන්න දැන් ඉස්සරහට අපිට විශ්වාසයක් නැහැ ඒ 24වත් ගෙන්න ගන්න පුළුවන් වෙයි කියලා. අපි මෙච්චර කෑ ගහන්නේ ඒ 24 ගෙන්න ගන්න කියලා. එහෙම නැති වුණොත් අපි දන්නවනේ මේ නොරොච්චෝරේ විදුලි බලාගාරයේ තමයි 145 පහකට කියන්නේ දෛනික ඉල්ලුමෙන් 145ක විදුලි සැපයුමක් ලබා දෙන්නේ
නොරොච්චර විදුලි බලාගාරයෙන්. ඉතින් ඒ විදුලි බලාගාරයට අවශ්‍ය ගල්ලංගු ප්‍රමාණය කල්ට වෙලාවට නොලැබුණොත් වෙන්නේ දැන් අපි දන්නවා මේ අපි ඊළඟට එළඹෙන්නේ අපේ වර්ෂාපතනයේ අවසාන වීගෙන යන කාලේ. ඊළඟට එන්නේ සම්පූර්ණ ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වැහි එනකන් නියම් කාලයක්. ඒ අප්‍රේල් වලින් වැහි ආවත් ඇත්තටම ඒක හැම ජලාශයටම ලැබෙන්නේ නැහැ. නිරිත දිග මෝසමත් එක්ක වර්ෂාව ලැබෙන්නේ අපේ කාසල්රි මෞසා කැලේ සහ අවශ්‍ය නම් පොඩි වර්ෂාපතන ලැබෙන්න පුළුවන් කොත්මලේ වගේ ජලාස වලට. අනිත් මහවැලි ජලාස කිසිවකට සැලකිත වර්ෂාපතන ලැබෙන්නේ නැහැ. සම්බුල්ල ජලාසෙට ජලසල ලැබෙන්නේ නැහැ. ඒතකොට එවන් අවස්ථාවක අපිට වෙනවා අපේ හයිඩ්‍රෝ කියන්නේ දැනට තියෙන ජල සම්පත ආරක්ෂා කරන්න ওই කාලයේ වෙනකම්. ඒතකොට දැන් මේ වෙනකොට තියෙන ගිගාවට් අවර්ස් 850ක් විතර වගේ ප්‍රමාණයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ හයිඩ්‍රෝ. දැන් ගල්ලංගුරු සමාගමත් අද මාධ්‍යමයක් කියලා තියෙනවා අකණ්ඩව ගල්ලංගුරු සපයනවා කියලා. ඇමතුමත් කියලා ඒ අවශ්‍ය වියදම් දෙනවා කියලා. ඒකෝ මහජනද දැන් බිල්පත් තියෙන්නේ. බිල්පත් සම්පූර්ණයෙන් වෙන් කරලා දෙනවා ගල්ලංගුරු වලට. ඒකෝ මේ මෙහෙරේ දෙන්නේ සේවකයන්ට දෙන්නේ දීමනා. ඒකත් ඒ වෙනුවෙන් වෙන් කරනවා කියලා. දීමනා දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ඒ ජනවාරි 5 සිටත් අකණ්ඩවම මේ ගල්ලංගුරු ගෙන්නන්න ගෙන්නනෝ විදුලි කප්පාදුවක් කිසිසේත්ම වෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් එහෙමනම් හොඳයිනේ. ඒ කියන්නේ ඒ ඉතුරු නැව් 38න් ඉතුරු නැව් ටික ගෙන්න ගන්න පුළුවන් නම් දැන් 5යි. ඉතුරු නැව් 33 ගෙන්න ගන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි ෂෝ. ඒක හරි හොඳයිනේ. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය